नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। अप्पमादो अमत पदं पमादो मच्छुनो पदं अप्रमत्तानमीयन्ति ये पमत्ता यतामता एवं विशेषतो ज्ञात्वा अप्रमादम्मि पंडिता अप्रमादे पमोदन्ति अरियानं गोचरेरता तेजायनो सात्तिका निच्छं दल्ल परक्कमा पुसंति धीरा निब्बानं योगं केमं अनुत्तरंति। හොඳයි අදත් අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහනවා, විශේෂයෙන් කුසල් සිතක් ඇති කරගන්න. එකම දෙයක් කතා කරලා එකම දෙයක් සාකච්ඡා කරලා අපිට මේ තරම් කුසල් සිත ඇති වෙන්නේ නැහැ. ඒ නිසා විවිධ වූ ධර්ම පරියායන් ධර්ම දේශනා අපිට තියෙනවා, අලුත් දේවල් දැනගන්න. ඒ සූත්‍ර පිටකයේ තුලම ඕන තරම් දේශනා තියෙනවා, අපි මතක් කරලා තියෙන කල්නොත්. ඒනොත් ධම්මපදය තුල සඳහන් වෙනවා ගාථා 423. අපිට මේ ටික කතා කරන්න පුළුවන් ඕනනම් අවුරුද්දකට වඩා. ඒක දවසට එක ගාණ ගත්තොත් 365ට වඩා වැඩි. 423ක් තියෙන නිසා. කතා වශයෙන් ගත්තොත් 299ක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ ඇයි ධර්ම කරුණු මේ අපි විශේෂයෙන් රෑ කාලේ අපේ මෙයා විහෙරගල ආරණ්‍ය සේනාසන වාසී මහා සංඝරත්නය වෙත උපාසක උපාසිකාවන් වෙත මෙහෙම කතා කරන්න හේතුව අපට හැමදාම කතා කරන්න ලැබෙන්නේ නැහැ. සමහර විට ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ නැත්තම් මේ ධර්ම කතාව වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි කටයුතු වලට යෙදුනහම අපිට නොලැබෙන මේ අවස්ථාව අපි මෙතන වැඩ ඉන්න වෙලාවේ බලාපොරොත්තු වෙනවා හැමදාම මේක කරගෙන යන්න. ඒ අතරත් තව අපහසුතා එන්න පුළුවන්. බඩේ අමාරු අජීර්ණ උණ එම්බිසා ප්‍රශ්නාවත් අන්න එතකොටත් අපිට මේ ධර්ම කතාව යෙදෙන්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ශරීර සෞඛ්‍ය සුවපත් වෙච්ච මානසිකව සුවපත් වෙලා ඉන්න වෙලාවක විතරයි අපිට මේක කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ වාසනාව දැන් අද ලැබුණා. අද දවසෙත් අපිට මෙතන ඉන්න අය ගැන තමයි මුලින්ම දැන් ওই දේශන අහලා සමහර අය කියලා තිබුණා කලින් දේශනාවලට වඩා වෙනස් කියලා. ඒකට හේතුව තමයි ඒ දවස් දෙකේ දැන් පහුගිය දවස් දෙකේ අපි මෙතන ඇසුරු කළේ අලුත් අය. ආධුනිකයන්ට කරන්න ඕනේ බර දේශනා නෙවෙයිනේ. එයාලට කරන්න ඕන ආරම්භය ගැන පටන් ගන්නෙ කොහොමද කියලා අයන්න ආයන්න කියලා වගේ කියලා දෙන්න ඕන. ඒතර පරණ අයට තේරෙන්න පුළුවන් මේක අපිට එච්චර ගැඹුරු නෑ. අපි දන්න දෙයක් නේද මේ කියන්නේ කියලා. නමුත් අපි සාවධාන වෙන්න ඕන. අපි අලුතෙන් එන අයවත් ඇදගෙන තමයි ඉස්සරහට යන්නට ඕන. මොකද මේ දේශනාවල් සමහර විට අද මෙතන ඉන්න අය විතරක් නෙවෙයි හෙට වෙනකොට හෙට අනිද්ද වෙනකොට තවත් පිරිසට අහන්න ලැබෙන නිසා ඒකයි මම කියන්නේ. මොකද එයාලට තේරෙන්න පුළුවන් අපිට මේ දේශනාව එච්චර ගැලපෙන්නේ නැහැ. හරි බර මදි හරි තේරෙනව වැඩි හරි. ඉතින් හේතුව තමයි දේශනාව කරන වෙලාවේ මට පේන්න ඉන්න අයට අනුවයි මම මේ දේශනාව පවත්වන්නේ. එහෙනම් පිටසක්වල ඉන්න කෙනෙක්ට පිට රටක ඉන්න කෙනෙක්ට ඕ මෙයින් බැහැර තැනක ඉන්න කෙනෙක් ගැන හිතන්නේ මම මේ වෙලාවේ. මේ වෙලාවේ මට තේරෙන්නේ මා ඉදිරියේ ඉන්න මේ අය ගැන විතරයි. ඒ නිසා ඔබ වෙනුවෙන් මේ දේශනාව කරන්නේ ඔබට ගැළපෙන්න. එතකොට මේ කරගෙන යන වැඩපිළිවෙලේ මං වචනයක් ඔබට කියන්නම්. අපි කරන්නේ මේ මොකද්ද? අපෙන් අපි ගැලවෙන එක. එහෙනම් තමන්ගෙන් තමන් ගැලවෙන්න ඕන. අද මාතෘකාව මං මේක කරගන්නවා මේ ඇයට යම් ධර්ම කාරණා කියා දෙන්න. කවුරුවක් හිතන්නේ නැහැ අපිට අපෙන් නිදහස් වෙන්න තියෙනවා කියලා. මුලින් තමන් හඳුන ගන්න ඕන.
තමාව හඳුනා ගනිමින් තමාගෙන් නිදහස් වෙලා යන්නයි තියෙන්නේ. අපි හිතනනේ අපි නිදහස් වෙන්න ඕන ගෙදරින්. දරුවන්ගෙන්, ස්වාමියාගෙන්, බිරිඳගෙන්, ඕවයි යුතුකම් වලින් කියලා නෑ. ඒ ඔක්කොම ගැලවෙනවා අපි වඳුන ගත දවසට. ඒ ඔක්කොම ගැලවිලා යනවා අපි අපේ නිදහස් වුණ දවසට. ඒ නිසා සීමාවල් දාගෙන රාමු කරන් ඉන්නෝ අනේ අපිට නම් පින් මදි. නිවන් දකින්න පින් මදි අප්පා අපි තව පින් කරගන්න ඕනේ. මේ අපේ කරුමෙ වෙන්නේ නැති. කාගෙන්ද තාම ගැලවිලා නැත්තේ? තමන්ගෙන් තමන් ගැලවිලා නැහැ. යම් තාක් අපි සතුටු වෙනවා. ගිහි ගෙවල් අතහැරලා දා අපි මෙතෙන්ට ඇවිල්ලා මේ ඉන්න පිරිස අපි හැම දෙනාම දැන් නිදහස් වෙලා ඉන්නෝ. ඒ ගෙවල් වලින් සසරින් නෙවෙයි. ගෙවල් වලින් නිදහස් වීමත් ලොකු ජයග්‍රහණයක්. අර සසරින් මිදුණා වගේ දැනෙන ඒ වෙලාවට. ඒ තරම් සැපයි සතුටුයි. අර බන්ධන ටික නැහැනේ. තමයි කෙරෙහි බන්ධන ටික. ස්වාමි භාර්යා බන්ධනේ. යුතුකන් ටික. පොලේ යාම. කඩේ යාම. ඒ ඔක්කොම නැහැ. ඒ තුලින් තේරෙනවා දැන් මේ ගෙවන ගත වෙන ජීවිතය සතුටුයි සනීපයි. ඉතින් මුල් දවස් ටිකේ ඕනගෙනට තැනකට ආවට පස්සේ ටිකක් කලකිරීමක් ගතියක් අර ඔතෑණි ගතියක් තෝන්තුවක් තියෙන්න පුළුවන්. මොකෝ අර ගහෙන් වැටුණා වගේ නේද පාට. තිබිච්ච තැනින් වෙන තැනකට වැටුණා. අපි කියනවා තැන මාරුණාම නිින්ද යන්නේ කියලා. සාමාන්‍යයෙන් කියමන අපිටත් එහෙමයි. අපි කොහෙර ගියාම අපිට නිින්ද යන්නේ. ඔය භාවනාවට සටහන් වලට අපිත් ගිහින් තියෙන වෙන ආරණ්‍ය වලට ඒ කාලේ මම ගියාට පස්සේ එතන පුරුදු වෙනකන් නිින්ද යන්නේ. ඊට දානවල දන්න අපේ සමාඩ ඒ තියෙන ආහාර වලට හුරු වෙන දුරු එහෙමත් බෑ. ඒ නිසා ආධුනිකයා දැනගන්න ඕන ටිකක් ඉවසන්න මට මෙතන හරි යනකන් තන නිදි පොළ මාරු වෙච්ච නිසා මෙතන තන හරි ගියාම නිින්දයි මට. දැන් කලින් ආපු පාසිකාවලත් එහෙම තිබුණා. දවස් 3-4ක් යාර නිින්ද ගියේ නැහැ. පස්සේ බෙහෙත් ගන්න ඕනේ කියලාත් කිව්වා. මං කෝ නැහැ එහෙම අවශ්‍ය නැහැ. මේ භාවනාව හරියට කරන්න. එතකොට ඉබේටම නිින්ද යනවා. නිින්ද යන්නේ නැත්නම් ඒක හොඳයි. මොකක් කරන්න ඕනේ නම් භාවනා කරන්න. භාවනා කරන්න ධර්ම මානසිකාර්යයේ දෙන්න නැත්නම් දහම් පොතක්වත් කියවන්න. නිදි මරාගෙන ගුණිකානල එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්න ඕනේ නැහැ. නිින්ද එනතුරු අපි ධර්මයේ හැසිරෙන්න ඕන. ඉස්සර තින් භාග්‍යතුන් වහන්සේ වැඩින සමය නම් සාන්නාසල ගොඩාක් අවදියෙන් හිටියා. දැන් එන්නෙන් අපි කායික දුර්වල නිසා, සිවුමැලි නිසා අපි වෙලාවට නිදා ගන්න ඕන. වෙලාවට ඇහැරෙන්න ඕන අපි. එහෙමයි අපි හිතන්නේ. නමුත් බුදුමග වඩපු ශ්‍රාවකයෝ නිින්ද අඩු කළා. සමහර සන්නසල නිදා ගත්තෙම නැහැ. දූතාංගයක් තියෙන නේසාජ්ජිකාංගය කියලා ඒක රැකපු මහවතුමන් අතර අග්‍රයි මහා කාශ්‍යප මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ජීවිත කාලයටම පැවිදි වෙලා ඉන්න දා සමය පුරාම පිරිනවන් පානතුරුම ස්වාමීන් වහන්සේ පිට දිගහැරලා සැතපීලා නැහැ. ඒ කියන්නේ ඇඳක සැතපී නැහැ කියන එකයි. ඒකට අහනවා අය නිින්ද යන්නේ නැද්ද? නිින්ද යනවා. වාඩි වෙලා තමයි නිදාගන්න. වාඩි වෙලා. සැතපෙන්නේ නැහැ. කියන්නේ ඇලවෙන්නේ නැහැ. නිදාගන්න හිතන්නේ නැහැ. නමුත් භාවනා කරන ඉරියව්වෙදිම සමහර නිින්ද යනවා. දැනට කාය සාක්ෂි වශයෙන් අපිට ඉන්නවා නිමල වාරණ්‍ය සේනාසනේ ලොකු සයන්නාසේ. උන්වහන්සේ එහෙම කෙනෙක්. අපි දැකලා තියෙනවා අපි ඇසුරු කළා ඒ කාලේ 2005 වර්ෂයේ ගිහිල්ලා අපි කාලයක් හිටියා. එහි ඉන්න කාලෙදී අපි දැක්කා ඒ සයන්නාසේ දානි වළඳත් සමාන නිින්ද යනවා ටිකක් වෙලා. බුද්ධ වන්දනාවේ විනාඩි 4-5ක් හිටපු ගමන් නිින්ද යනවා. අනිත් ශිෂ්‍යයෝ ටික බලන් ඉන්නවා අවදි වෙනකම්. හේතුව තමයි ඒ සයන්නාසේ රැය සැතපීලා නැහැ. සැතපෙන්නේ නැහැ. ඉතින් පුදුම විදිහේ නිවන් මඟ වඩන්න වීරිය ඇති වෙන ඕකෙදී. ඒතොර නිින්ද කියන එක අත්‍යවශ්‍ය නැහැ කියලා මම මේ කල්පනා කරේ කතා කරේ. ඉතින් එහෙමයි කියලා නිදා ගන්න නැතුව ඉන්න ඕනේ නැ නිදා ගන්න. ඒ නිින්ද අවශ්‍ය වෙන්නේ තමන්ට වෙහෙසනා මහන්සිනම් තව දුරටත් මේක කරගෙන යන්න බැරි නම් අපි නිදා ගන්නවා. නැත්තම් ඕනට වඩා වීරිය කරාම වෙන්නේ හෙට දවසේදී අවදි වෙන්න බැරි වුණොත් අන්න ඒක පාඩුවක්. එනිසා දැනට දීලා තියෙන දිනචරියා මන්දන සාර්ථකයි. උපරිම රැය 10 වෙනකන් ඉන්න ඊට පස්සේ නිින්දට යන්න ඕනේ. උදේ 4ට ආයෙත් ඇහැරෙන්න ඕනේ. පහ දක්වා දෙන්න පුළුවන් අවස්ථා. දැන් මේ කාටද මේක කරන්නේ කියන්නේ? නිවන් දකින්න ඕන නම් නැත්තම් ඔහෙ ඉන්න. මට ප්‍රශ්නයක් නැහැ. මට මොකෝ. මගේ පැත්තක් යනයි. කන්න බොන්න දෙන්නම් ඉන්නකම්. ඔය මොකක් හරි වැඩක් පලක් කරලා ඉන්න පුළුවන්. දැන් සමහර උපාසිකව ඉන්නවිල්ලා එහෙම. ඒ කියන්නේ යාළුවට අපි බල කරන්නේ ඔයාලා මේව කරන්න කියලා. මොකද එහෙම නිවන් දකින්න ආවයි කියලා කවුරුත් එහෙම කියලා නැහැ. දැන් අපි වැඩ කරන බාසුන් නැල්ලන අපි කවදාවත් එයාලට කියන්නේ නැහනේ භාවනා කරන්න වෙලාවට සැතපෙන්න කියන්නේ නැහැ. අවශ්‍ය නැහැ. මොකද ඔයාලා වෙන වැඩකට.
එයාලා ඒ වැඩේ කරන යනවා. හැබැයි ඔබ ඇවිත් තියෙන්නේ හැමදාම මෙතන කටයුතු කරන් ඉන්න. ආයෙ ගෙදර යන්න නෙවෙයි, අපේ ඩියුටි වෙලා අපි යන්නේ. ඔය ආපු අනිත් හැමදෙනාම යනවා. දැන් උපස්ථායක ළමයි ටික දෙනෙක් ඉන්නේ. එයාලා වුණත් යම් දවසක මෙහෙන් යනවා. ඉන්නේ. ඉතින් මේ පැවිදි වෙලා හරි පැවිදි වෙන්න හරි ඉන්නේ අනිවාර්යෙන් මේ ගමන යන්න. නිවන් අවබෝධ කරන්න. ඒ පැවිදි වෙන වාක්‍යෙම තියෙනවනේ විනය පිටකේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා කියන්නේ. සියලු දුකින් මිදී නිවන් අවබෝධ වීම පිණිස. ඒක එහෙම කැමති නම් අර දිනචරියා වේදෙන්. ඒක හදලා තියෙන්නේ මහා උතුමන් පැරණි ස්වාමීන් වහන්සේලා දීලා තියෙන අපිට. ඒ කියන්නේ හරියට ඒක කරොත් ඒක සමහර දැන් ඔබට තේරි ටික කාලයක් යන අලුත් අයන්න අපිට දවස මදි. අපිට දැනෙන්නේ නැවන්නේ දවස යනවා ගෙවල් මතක් වෙන්නේ නැහැ. පුතාල මතක් වෙන්නේ නැහැ, දූල මතක් වෙන්නේ නැහැ, කිසිම දුකකුත් නැහැ. ඉතින් අර එකක් වෙනකොට තව එකකට අපි යන්න ඕනේ. කල්පනා කර කර ඔලුව කහන්න වෙලාවක් නැහැ. නහය හාරන්න වෙලාවක් නැහැ. එකින් එකට වැඩපිළිවෙලේ දෙන්නට ඕන. එතකොට අවංකව වීරයෙන් නිවන් දැකීමේ උත්සාහයෙන් සසර බිය දකිමින් මේ කටයුතු වල යෙදෙන්නට ඕන. දැන් අපි හිතමු කෙනෙක්ට භාවනා වැඩෙන්නේ නැහැ. දැන් ආධුනික අම්ම කෙනෙක් දැනට ඉන්නවා. ඒ අම්මට වෙන්න පුළුවන්ක ගෙදරින් ආපු ගමන් නිසා. උතුර යා වීරය කරන්න ඕන. මං පරියන්ක වැඩිපුරා ඉන්නේ නැතුව මං සක්මන් කරන්න. එයාට තේරෙනවා නම් මගේ හිත වැඩෙන්නේ නැහැ කියලා භාවනාවේ එහෙම ඉන්න එක අපරාධය. එහෙම හිමීර නැගිරලා යන්න එළියට ගිහින් බෝමලුවේ හරි මේ කොරිඩෝවක හරි මොකද්ද කරන්න දෙපැත්තට ඇවිදිනවා. අර කියා දීපු විදියක් තියෙනවා. අපි ඉරියාපත වශයෙන් වඩන්න පුළුවන්. නැත්තම් බුදුගුරු නමේ හිතන්න පුළුවන්. මොකක් හරි කරෙන්න ඕනේ. එතකොට ඒ සක්මන් භාවනාව තුළින් තමන්ට පන්නරයක් එනවා. පිට යන හිත තමන් වෙත එනවා. සතිපට්ඨාන භාවනා පුරාම කියලා තියෙන්නේ තමා දෙස බලන්න. කොයි සතිපට්ඨාන එක භාවනාවක්වත් තියෙන අනුන් දෙස බලන්න කිප් එක. ආනාපාන සතිය බලන්න කොයිදොත් බලන්න කියලා තියෙන්නේ කියලා. තමන්ගෙම හුස්ම දිහා. ඉනඩිනෝ ඉරියාපත අනුංගිරියව බලන්න කිව්වයි. ඈ තමන්ගේ හිට ගැනීම, තමන්ගේ ඇවිදීම, තමන්ගේ සක්මන ඇවිදීම කියන්නේ තමන්ගේ ඉඳ ගැනීම, තමන්ගේ සතපීම. ඒ හැම භාවනාවකම අන්තිමට තියෙනවා අජ්ජත්තාවා කායේ කාය අනුපස්සී බහිද්දාවා කායේ කාය. ඒ අන්තිමට තියෙනවා. මුලින් මෙසේ දැනගන්න තමා ගැන. ඊට පස්සේ ඒක යොමු කොට බලන්න මගේ ඉරියව් හතර මෙහෙමනම් අනිත් අය ගිටියව හතරත් එහෙමයි. ඒක අර හැම භාවනාවකම තියෙනවා. එතකොට ඒකේ බල කරලා නැහැ මුලින්ම කියලා නේ අනුන්ගේව බලන්න කියලා. මුලින් තමන් බලන්න තමා තුළ. ඒ විදියම තමයි අනිත් අයට. මම හිටගෙන ඉන්නවා වගේද අනික් කෙනා හිටගෙන ඉන්නේ. එතකොට හිටගන්නේ කවුද? රත්වයක ඉන්නවද? පුද්ගලයෙක් ඉන්නවද? ආත්මයක් තියෙනවද? නැහැ. නාම රූප දෙකක් තමයි හිටගන්නේ. හිත අනකරනවා කය හිටගන්න. වාඩි වෙන්නේ. හිත අනකරන වාඩි වෙයන් කියලා කය වාඩි වෙනවා. හිත අනකරන ඇවිදපිය කියලා මෙයා හොඳට කීකරු වෙලා ඇවිදිනවා. කය තමයි ඇවිදින්. දැන් භාවනාව හොඳට දියුණු වෙච්ච අය දන්නවා මේක දිහා බලන් ඉන්නකොට පේන වෙන කෙනෙක් තමයි මේ කය දිහා බලන් ඉන්නේ. කියන්නේ හිත එළියට අරගෙන අපිට පුළුවන් කය දිහා බලන් ඉන්න. දැන් මේ බලනකොට අදහස් දෙකක් තියෙන මටත් ඇහිලා තියෙනවා. දැන් අභිධර්මයේ තියෙනවා කියලා කියනවා හදවත ඇසුරු කරගෙන හිත තියෙනවා කියලා. අව භාවනා කරනකොට අපි කය දිස බලන් ඉන්නේ උඩකින් ඉඳන් වගේද නැත්නම් යටින් ඉඳන් වගේද සාමාන්‍යයෙන් දන්නේ නැහැ කියන්නේ බලන්න භාවනා කරලා. අපිට අපි කය දිහා බලන් ඉන්න වගේ පේන්නේ කොයි පැත්තේ ඉඳන්ද බලන් ඉන්න වගේ පේන්නේ? බඩ පැත්තේ ඉඳන් බලන් ඉන්න වගේ පේනද උඩ පැත්තේ ඉඳන් බලන් ඉන්න වගේ? උඩ යන තමන්ගේ මොලය නැත්නම් S2 මට්ටමින් තමයි අපිට තේරෙන්නේ. නිසා ඒක වාද කරගන්න ඕනේ. නමුත් මට නම් දැනෙන්නේ නැහැ හැටියට ඉහළ පැත්තක ඉඳන් තමයි හිත යොමු කරන්නේ නිතරම. හදවතේ කියන එක නෙවෙයි මෙතන අපි ගන්නෙ. නමුත් එහෙම කියනවා ධර්මයේ තියෙනවා. ඉතින් එහෙම කතන්දරයක් තියෙනවා. නමුත් කොහේ තිබුණක් කමන්නේ අපිට අරමුණු වෙනවනේ එළියේ ඉඳන් බලනවා වගේ එකක්. මේ පිටකෙනෙක් බලනවා වගේ එකක්. ඒක එනවා අන්තිමට. නාම රූප පරිච්ඡේද දෙනවා. සම කලබල වෙන්නේ බලුත් අය. හොඳට වැඩෙනකොට ඕක විපස්සනාව තුලදී පේන්න ගන්නවා තමන් උඩ ඉඳගෙන තමන් දිහා බලන් ඉන්න. ඔළුව තමන් ඉන්න ඉරියව්ව ඔක්කොම තමන්ට පේනවා. සක්මනේදිත් ඕක වෙන්න පුළුවන්. පිටකෙනෙක් ඇවිදිනා වගේ පේනවා. ඒ කියන්නේ මේක දර ගොඩක් නැත්තම් මස් ගොඩක් ඇට ගොඩක් විතරයි. මේකේ පණ නැහැ. මේකට පණ දෙන්නේ විඥාණය නැත්නම් හිත විසින්. හිත කොහෙද තියෙන්නේ කියන එක මට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ඔළුවේ තිබුණත් එකයි හදවතේ තිබුණත් එකයි. හැබැයි අපි දන්නවා එකක් අනිවාර්යෙන් හිත තියෙනවා. දැන් අපිට තියෙන දාර්ශනික සංවාද කරන්නේ වාදිවාද කරන්නේ නෙවෙයි. මෙසේ වූ කය සහ සිත අවබෝධ කරගන්න.
සැකයක් නැණි දැන් පණ තියෙනවා නම් අනිවාර්යෙන් හිත තියෙනවා. දැන් මම කතා කරනවා මට මොකක්ද තියෙන්න ඕන? හිත කය තියෙනවා නේද? හිත කය කොහොමද තියෙන බව පේනවා. හිත තියෙනවා. හිත නැත්තම් මම කතා කරන්නේ නැහැ. මම මේ මැදගෙන වැටෙන්නවා. එහෙනම් ඇදගෙන නොවැටි. අපි මේ වාඩි වෙලා ඉන්නේ මේ ඉරියව් පවත්වන්නේ මොකක් නිසාද? සිත නිසා. එහෙනම් සිත කොහේ තිබුණත් අපිට එක දෙයක් දැන් පැහැදිලි. අපිට හිතක් තියෙන. ඒක කොහේ තිබුණා ප්‍රශ්නෙකුත් නැහැ. ඒක භාවනාවේදී අල්ල ගන්න පුළුවන් කොහෙද ඉන්නේ කියලා ආව. ඒක තේරෙනවා. නමුත් ඊට කලින් තේරෙන්නේ යාට පඨවි ආපෝ තේජෝ ආයෝ සතර මහා භූතයන් ඇදිච්ච මේ ශරීරය ගැන තමයි තේරෙන්නේ. ඉතින් කායගත සතියේදී බලන්න කියන්නේ තර තමන්ගේ දෙතිස් කුණපේ. ඊළඟට ධාතු මනසිකාරයේදී කොටස් 42ක් තියෙනවා. 32ට තව 10ක් එකතු කරනවා. වායෝ ධාතු 6යි තේජෝ ධාතු 4ත් එක්ක තව 42ක් දිහා බලන්න. ඒකාගේද? ඒත් තමන්ගේ. නවසීවතික තමන්ගේම මලසිරුර දිහා බලන්න කියනවා. ඒකට ඉතින් කලින් මවා ගන්න ඕන දැකලා තියෙන්න ඕන රූප හරි දැකලා තියෙන්න ඕන. ඔය ඇමරිකා ප්‍රාන්තයක් තියෙන එහේ තියෙන මලසිරුරු පරික්ෂණ මධ්‍යස්ථාන. එහේ ඔය වීඩියෝස් අපිට තියෙන ඕන්න බලන්න පුළුවන්. ඒකේ ඒ අපි අර ශරීර පරිත්‍යාග කරනෝනේ වෛද්‍ය විද්‍යාවට ඒ වගේ මිනිස්සුන් ලියනවා. ලිව්වට පස්සේ මරුණ ගමන් අරගෙන ඇවිල්ලා අමුවෙන්ම මුකුත් බෙහෙත් ගහන්න නැතුව බිම හාන්සි කරනවා. සාමාන්‍ය පොළවේ තනකොළ එහෙම තියෙනවා. කල කොටු කරන සත්තුන්ට එන්න බැරි වෙන. කොටු කරලා කැමරා ටිකක් හයි කරලා වටේට මේක පරික්ෂා කරනවා. මොකද වෙන්නේ? ආන්න අපි අර නවසීවතික දැකපු ටික එක වෙනවා. මුලින් ඉදි වෙනවා, නිල් වෙනවා. ඊපස්සේ අර බැක්ටීරියා ටික එළියට එනවා. ඊපස්සේ මේක කන්න පටන් ගන්නවා ඒවා විසින්. පනෝ ටික එළියට එන ගන්නවා. ඊට පස්සේ පිම්බිලා පිපිරලා යනවා මේක. අර බැක්ටීරියා ක්‍රියාත්මක වීමෙන් කුණු වෙනවා. කුණු වෙනවා කියන්නේ පිම්බෙනවා. ඕජස වශයෙන් ගලා යනවා. තනකොළ බැලුවොත් කුණු වෙලා තනකොළ ටික. ඇයි අර ඕජස වැකිරලා ඒක කුණු වෙලා ගිහිල්ලා. ඊපස්සේ හැමයි 8යි විතරක් ඉතුරු වෙනවා අනහරත් එක්ක. ඒකත් පස්සේ වෙන්නේ මොකද්ද? දිරලා යනවා. අන්තිමට 8 සැකිලි විතරක් ඉතුරු වෙනවා. අර ඇඳුම් තිබුණ ඇඳුම් ටික පොඩ්ඩක් කල් තියෙනවා. ඊපස්සේ ඒකත් දිරලා යනවා. 8 ටික තමයි කාලාන්තරයක් තියෙන්නේ. කොහොමයි ජීවිතේ? ආන්න එකට කියනවා නව සීවතික මලසිරුරේ අවස්ථා 9. ඕකම වෙනස් ආකාර කියනවා දස අසුභය කියලා සමතේදී. සතිපට්ඨාන කියන්නේ එහෙනම් මොකද්ද? කායානුපස්සනාවේදී කිව්වේ තමන්ගේ ආස්වාස පාස්වාස තමන් ගිරියව් ටික තමන්ගේ ස්වභාවයම දකින්න අනුන් අවබෝධ කරන්න වේවි තමා. වේදනානුපස්සන තමන්ගේ විඳින් ටික. විඳින් විඳින සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ, වේදනා සමූහයක් ඇත. සත්වයක් නැහැ. වේදනා විඳින්නේ මොකද්ද? හිත. වේදනා දැනෙන්නේ කොහෙද? හිතට. කයට නෙවෙයි. කයට කියලා අපි හිතන් ඉනෝ නෑ, හිතට දැනෙන්නේ. කය තමයි උපකරණේ. කය නැත්තම් ඔක එන්නේ නෑ. මාධ්‍යයක් තියෙන්නේ පෙන්නත් නේද? ඇසින් එන වේදනාව, කණින් එන නහය, ඔය දොරටු ටික. හැබැයි දොරටු වර නෙවෙයි දැනලා තියෙන්නේ හිතට. මොකද එහෙනම් මලසිරුරට දැනෙන්නේ එපයි. කයට දැනෙනවා නෑ. හිත නැති වෙලාවේ මරුණා කියන මරුණාට පස්සේ කැපුවට බඩ කැපුවා කියලා දැනෙන්නේ නෑ. අඬන්නෙත් නෑ, ගෑ ගහන්නෙත් නෑනේ. ඇයි? හිත නෑ. එන හිතටයි දැනෙන්නේ කය උපයෝගී වෙන එකට. කය පාවිච්චි වෙනවා. එන දැනෙනකොට අපි කියන අත තමයි රිදුනේ. අතරනේ වදුනේ. බෙහෙත් විදිනකොට කොහෙද රිදෙන්නේ? මොන අතට? වම් අතට හරි ඔය රට විදිනවනේ නේද? ඒ විදපු දැන තමයි අපි ග්‍රහණය කරන්නේ. අයිතෙන්ට තමයි රිදුනේ. නෑ. රිදුනේ කොහෙට? හිතට. දැන් ඕක තේරෙන්නේ භාවනා කරන හැටි විතරයි. දැන් අනිත් ඇයට තේරෙන්නේ අනිත් ඇයි දැන් මට ගැහුවා මගේ තමයි මේක. මගේ කකුලට තමයි වැදුනේ, රිදුනේ, දැනුනේ. ශරීරයට තමයි දැනුනේ. මේ ශරීරයම එහෙනම් මුල් කරගන්න ඕන, පෝෂණය කරන්න ඕන, හැඩ කරන්න ඕන. ඒක හිතෙන්නේ කාටි? අන්ද බාල පුතඥයන්ට. භාවනා කරන ශ්‍රාවකයාට තේරෙනවා මේක ඇති දෙයක් නෑ. මේක මේ අපිට ජීවත් වෙනකම් ආයුධයක් වශයෙන් පරිහරණය කරන දීපයක් විතරයි. මෙවලමක් විතරයි. වාහනයක චැසිය විතරයි මේ. පිටපොත්. එන්ජින් එක වගේ තමයි හිත. එන්ජින් එකන්නේ දුවන්නේ වාහනේ. අරක පෙනුමට තියෙන වටේට ලස්සන්ට ගහලා නේ ලයිට් දාලා බල්බ් දාලා ඒ වගේ තමයි. එක එක තොල් පාට කරලා ඒව කරන්නේ ඇයි? වාහනේ වගේ හැඩ කරන්නේ. යන ගමන ලස්සනට යන්න පුළුවන් එතකොට. එතකොට නේ ගණන් ගන්නෙ නේද? දැන් කොණ්ඩේ පීරන්නේ නැතුව ඇඳුමක් හදින්නේ නැතුව කොහෙද ගියත් කවුරු ගණන් ගන්නෑ. ඒක ති අවශ්‍යයි කරන්නේ එපයි කියන්නේ. හැබැයි ඒකේ ඇති වැඩක් නෑ. ඒක සාමාන්‍ය පූදච්චන ලෝකයට පිට ලෝකෙට පේන කරන වැඩක් විතරයි. ඇත්ත වශයෙන් බැලුවොත් හිත දිහා තමයි බලවත්ම බලන්න ඕනේ. හිත තමයි අවබෝධ කරන්න ඕන. ඉතින් ඒකට ආයුධය වශයෙන් මූලිකව දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කය. ඒක නිසා මුල්ම භාවනාව සතිපට්ඨාන ආනාපාන සතිය. හුස්ම දුන්නේ.
එන ඉතින් ගිහිලා වේදනාව කියන එක වෙනම භාවනාවක් නෙවෙයි. ඔය භාවනාව වාඩිලා අපි දැන් හුස්ම දිහා බලන් ඉන්නවා කිමෙ. එතකොට එන වේදනාව. දුක් වේදනා එනවා කායික ගොඩක් එන්නේ කකුල් වලට එහෙම එනවා. දැනෙන්න ගන්න. උනවන් ඉන්නකොට පුරුදු නැති කෙනට එනවා. මොනවායි වෙන්නේ? දුක් වේදනා. එතකොට අරක කරන්න කියලා මේක බලන්න නැතුව ඉන්නවද? නෑ අරක පොඩ්ඩක් නවත්තලා මේ රිදෙන එක නවත්තගෙන ඉන්න බෑ. ඒ දාන හිසට හරි රිදෙන කොතනට හරි හිත යොමු කරලා රිදෙන බව දැන ගන්න ඕන. ඒක බල බල ඉන්නකොට ඉබේට මේක නැති වෙලා යනවා. ඊට පස්සේ බලනවා සැප වේදනාවක් එනවා. කොහෙට දෙකෙන්නේ? සිතට එන්න පුළුවන්. මොනවා කරලා සිතට තමයි භාවනාවේ සැප වේදනාව දැනෙන්නේ. හිතත් එක්ක කය පස්සද්දි වෙනවා, පස්සද්ද වෙනවා, කය පා වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒකත් සැපක්. දැන් සැප වේදනාව පව දැනගන්න ඕනේ. දුක් වේදනාව පමණ නොවේ. ඒක තව ප්‍රභේද වෙනවා සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා කියනවා. ඉතින් අර කාමයන් සේවනය කිරීමේදී තියෙන වේදනාවට කියනවා සාමිස වේදනා කියලා. නිවන් දකින්න කටයුතු කරන භාවනාවකදී තියෙන වේදනාවට කියනවා නිරාමිස වේදනාවයි කියනවා. ඕක තේරුම් ගත්තම හරි වැඩිය මම කියන්නේ නැහැ. මම පොඩි උපමාවක් කිව්වේ තමාව අවබෝධ කරගන්න ඕන කියන එකට. ඒතකොට චිත්තානුපස්සනාවේදී තෙන්නේ තමන්ගේ සිතම සිතුවිලි ගැන සිතම තමයි එතන තියෙන්නේ. එහෙනම් ඔය හුස්ම බලන් ඉන්නකොට රාග සිතක් එනවා. ඇයි හුස්ම බලන් රාගේ පයි කියලා නිකන් ඉන්න බෑනේ එනවනේ. ඒතකොට මොකද කරන්නේ? රාග සිත බව දැනගන්න. දැනගෙන ඉන්නකොට තමාට නැති වෙලා නැතිනම් ඒකට උපක්‍රම කරනවා. රට ව්‍යාපෝ තේජෝ වායෝ වශයෙන් කය දිහා බලනවා, රාගය ආපු තැන දිහා බලනවා, හේතුව බලනවා. හේතුව බලලා අසුභය මෙනෙහි කරන්න පුළුවන්. දෙතිස්කුණපේ රාගේ ඉන්නේ ගොඩක් කාලට කයක් නිසා. ඒක දරුවෙක් ගැන වෙන්න පුළුවන් ලෝභ සිතේන්නේ. ඒක රාගිකව එක දෙයක් නෙවෙයි. දරුවෝ ගැන එන්න පුළුවන්, ස්වාමියා ගැන එන්න පුළුවන්, බිරිඳ ගැන එන්න පුළුවන්, ගේවල් ගැන එන්න පුළුවන්, දොරවල් ගැන එන්න පුළුවන්, යාන වාහන ගැන එන්න පුළුවන්, හරක බාන ගැන එන්න පුළුවන්. ඔක්කොම ගැන එනවා රාගසිත. රාග ගැන ලෝභසිත. ඒවයි ආදීනව. අනිත්‍ය බව මෙනී කරනකොටම අරව නැති වෙලා යන්න පුළුවන්. රාගය මේක වඩනවද මොකද කරන්න ඕනද කියන්න බලන්න. රාගය හොඳද නැද්ද? නිවනට හොඳ නැනේ. ඒ නිසා අපි කරන්නේ ඒක විසදයක් ආවා වගේ, වෛරසයක් ආවා වගේ ප්‍රහාණය කරන්න උත්සාහ කළ යුතුයි. ද්වේෂයක් එනවා කවුරු හරි ගැන. පුද්ගලික එකන තරහ යන්නේ. ඒ කෙනා ගැන හිතනවා මම ඊයේ කතා කරා ආපු අයටත්. එයා කවුද? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූතය. නාම රූප දෙකක්, ස්කන්ධ පහක්, ආයතන හයක්. ඔන්න හිතන ඇටි. අපි ගැනත් හිතන්න ඕනේ එහෙමයි. ඔය ධම්මානුපස්සනා කියලා දෙනවා ඔක ලස්සනට. ස්කන්ධ පහක්, ආයතන හයක්, නාම රූප දෙකක්. ඔය තුන මතක තියාගන්නකෝ. මම කියන්නේ කවුද? නාම රූප දෙකක්, ස්කන්ධ පහක්, ආයතන හයක්. තව කෙනෙක් කියන්නේ එයත් නාම රූප දෙකක්, ආයතන හයක්, ස්කන්ධ පහක්. ඕකකින් තේරෙන්න ගැඹුරු නුවණක් තියෙනවා. නැත්තම් තේරෙන්නේ නැහැ. සත්පුද්ගල ආත්ම වශයෙන් ගත්තොත් රාග ද්වේෂ මොහ ඇති වෙනවා. අරම බැලුවම රාග ද්වේෂ මොහ කොහේ ගියත් දන්නේ. හොඳම බෙහෙත ඕක තමයි. තාවකාලික බෙහෙතක් තමයි මෛත්‍රී භාවනාව. අරක හොඳ මේක. ඒක කරන කෙනාට කොහොමවත් එන්නේ නැහැ දේශේ. ඇයි වැඩි ගන්නේ තරහ වෙන කාත් එක්ක? පුද්ගලෙන්නේ නැහැ නේද? නැත්නම් එයාත් මැරෙනවා මාත් මැරෙනවා කියලා මරණ සීකර. ඔන්නොම චිත්තානුපස්සනාවේදී සිත අඳුනගෙන ඒකට පිළියම් යොදන්න. රාග නැති සිතන්න හොඳයි. ඒක දැනගෙන ඉන්නවා ඉතින් හොඳයි නේද? මෛත්‍රී සිතන්න ඒකත් හොඳයි. ප්‍රඥාව සහිතන එකත් හොඳයි. සමාහිතන හොඳයි. අසමාහිතන හොඳ නෑ. ඒත් දාලා යන්න බෑනේ භාවනාව ඉන්න එපැයි. ඉතින් භාවනා ඉන්නොත් නලියනවා, කසනවා, ඉන්න බෑ, ඔළුව කහනවා, ඔහේ හිත දුවනවා. හැබැයි නැගිටින්නත් බෑ. දැන් ඉතින් තරහ ගන්නවද නැත්තම් මේක දැනගෙන ඉන්නවද? හරි අමාරු වැඩක් මම මේ කියන්නේ. හැබැයි හොඳට සමාධිය ආපු කෙනෙක්ට පුළුවන් අසමාහිත වෙච්ච එක මම දැනගන්න. අනිත් ඇයට බෑල නැගිටින උඩක් ගා. යාලු ඉන්නේ නීතියක් දාලා තිබුණොත් උඹල නැගිටින්න බෑ, නැගිට්ටොක් ගහනවා කියලා වගේවත් දාලා තිබුණොත් ඉතින් පැයේ ඉමින්න කොහම නලිය නලිය හරි. හැබැයි එතකොට දැනගන්න ඕනේ ඒ හැම මොහොතේම මගේ හිත වික්ෂිප්තයි, අසමාහිතයි. හරිද? ඕන්න බලන්න චිත්තානුපස්සනා. ඒක බලන්න තියෙන්නේ තනිකරම තමාදේශ. වේදනාවත් තමාගේ, සිතත් තමාගේද. ධම්මානුපස්සනා වේදනා නීවරණ පහ ගැන බලන්න කියනවා. ආයතන හය ගැන, ස්කන්ධ පහ ගැන, චතුරාර්ය සත්‍ය ඔය කියන ධර්මතා ගැඹුරුම පැත්ත තමයි එතන තියෙන්නේ. ඒකත් ඕකස් එනවා. කොමෙන්නේ? තීන මිද්දයක් එනවා. නිදිමත. මොකද්ද? ධම්මානුපස්සනට ගන්න තියෙන්නේ. තීන මිද්ද දැනගන්න ඕන. කාමච්ඡන්දයක් එනවා. දැනගන්න ඕන. පංචකාම වස්තුන් කෙරෙහි ආසාවට කියන කාමච්ඡන්දය. භාවනා වැඩෙන්නේ නැව කාම. ඒකට කියනවා නීවරණ කියලා. ඒක දැනගත්තොත් විතරයි ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් එතන නවතිනවනේ.
ව්‍යාපාදයක් වෙනවා. හිත කැළඹෙනවා තරහක්. එතනක් තියෙනවා නීවරණයක්. ඔය වගේ බලන්න පුළුවන්. නැත්තම් අපිට ආයතන වශයෙන් හොඳටම බලන්න පුළුවන්. දැන් හිත සමාධිමත් වෙලා, හිත පිරිසුදු වෙලා, අර සුදු රෙදි කෑල්ලක් වගේ වුණාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් හිතේ. දැන් ඒ උපාසකම්මට, උපාසිකාවට, භික්ෂුවට, භික්ෂුණියට තියෙන නිදහසයි බලාගෙන ඉන්න. ඔහොම බලන් ඉන්නකොට අන්න ආයතන ටික වැඩ කරනවා පේනවා. ඇස ගැන පේනවා. ඇසට මොනවද එන්නේ? චිත්ත රූපේනවා. සිකුම රූපෙන්න පුළුවන්. ආලෝක සංඥා එන්න පුළුවන්. කැරෙක් කැරෙක් යන එලි පේන්න පුළුවන්. ඒව මොනවද? රූප. එයාට ඉතින් කන වැඩ කරන හොඳට දැන් ඇහෙන ඔරලෝසු කටුවේ සද්දේ පව ඇහෙන්න පුළුවන් සමාධිමත් වෙලාවට. ඉතින් ඒක බාධාවක් නෙවෙයි. එයා ධම්මානුපස්සනාවට මේ නම් කරේ නැතුණ නෙවෙයි, අපි වඩනු දැනුත් වඩනවා. නම් වශයෙන් ගත්තොත් මේක ධම්මානුපස්සනාව. ඒකේ වැඩෙන මොකද්ද? කනට ශබ්ද එනවා, ශබ්ද එන බව දැනගන්නවා, යන බව නේ දකින්න. එක එනවා එනවා යනවා කියලා දැනගන්න. ඒ කියන්නේ අනිත්‍ය බව දන්නවා යා. වචනින් හිතන්න ඕනේ නැහැ. මේක තමයි ධර්මතාවය. එනවා ටික වෙලාවක් තියෙනවා යනවා. දිගටම තියෙන්නෙත් නෑ. දැන් මම මේ කියන්නේ ශබ්ද වුණත් එනවා තියෙනවා යනවා. ඇහෙනවා කියන්නේ තියෙනවා කියන එක. ඇහිලි වරුණා කියන්නේ ගියා. දැන්කෝ නෑ. ආන්න බලන්න. අර හිත සමාහිත වෙන්න යෝන ඉස්සෙල්ල. ඒක උණයි කියන්නේ වැඩේ හරි. සමාහිත නොවුනොත් තමයි නලියන්නේ, දඟලන්නේ, ගෙදර යන්න ඕනේ කියන්නේ, දුවන්න යන්නේ. ඒ මොකෝ වෙලා තියෙන්නේ? මෙයාලගේ සමාහිත වෙලා නෑ. ඒ නිසා මේ හැමෝම පැවිදි වෙන්න ඉන්න අය උත්සාහ කරන්න ඉස්සෙල්ලම හිත සමාධිමත් කරගන්න. ඒක වුණාට පස්සේ සක්විති රජකමක් දෙනවා එකවත් යන්නේ නැහැ. ඇයි? ඒ තරම් සැපයි. ඕක දන්නේ නැති අයනේ දඟලන්නේ. ඒ ගෙවල් වල මිනිස්සු ඒවා දන්නේ නැහනේ. ඒකනේ නලියන්නේ. බේසෙන්නේ දවස පුරාම තමන්ටවත් අයිති නැති දේවල් හම්බ කරලා තියලා හිස් අතින් පරලෝ යන්න ඒව හම්බ කරන්නම වෙහෙසෙන්නේ දන්නේ නැති නිසා ඕක. ඕක දන්නවනම් ඔක්කොම විකුණලා දාලා එනවා මෙහෙ. මෙහෙ නෙවෙයි වුණ තැන ආරන්න තියෙන යන්න පුළුවන්. මං කියන්නේ මෙහෙ එන්න කියලා නෙවෙයි. එවැනි පුණ්‍ය භූමියක් වෙත යනවා දේපල පවරා දීලා නැත්තම් විකුණලා දාලා සල්ලි ටික අරගෙන පොතේ දාගෙන. එතකොට සල්ලි පොතේ තියෙනවා. මෙයාට නිවනත් වැඩෙන ඕන වෙලාවක ඕන පින්කමක් කරන්න. අන්න ප්‍රඥාවන්තයා. ඒකයි කරන්නේ. මොකටද මේවා? මොකටද කාසි භාගේ හොයා තියානේ? අහන්නේ යනකොට ගෙනියනවද අනේ ඔයා? කවුද මේ අහලා තියෙන්නේ? මේ ගායකයෝ පවා ඉස්සර අහලා දිනවා. අපි මේ බණටවත් දැන් කියන්නේ නැහැ තමයි රාමුදුරුවා නේ. පරණ සින්දු බලන්න අහලා අහලා තියෙන සින්දුව මේ උපාසකම් අහලා නැද්ද? එහෙමකක් තිබුණා, තිබිලා තියෙනවා. මේක බයිල සින්දුවක් නේ. මේක මේ බොදු බැති ගීයකුත් නෙවෙයි. දැන් බයිල සින්දුවෙත් කියලා තියෙන්නේ පරණ ගායකයෝ මොකටද කාසි භාගේ හොයා තියා යනකොට ගෙනියනවද අනේ ඔයා? ලොකු තේරුමක් නැද්ද? තියනවා, තියනවා නේ. එන්න එහෙනම් ඒවායින් පවා මිනිස්සු බණ කියලා තියෙන ඉස්සර. ඉතින් අපිට ඒක තේරෙන්න ඕන. අපි මේක හරි කරන්නේ මොකද්ද? ඒක අර එක තැන කරගෙන වැඩ නේද? කොටිවලි ගියල්ලා ගත්තු වගේ එකක් අතාරින්න බෑ. එකම තැන කරකි කරකි ඉන්නවා, කිසි වැඩකුත් නැහැ. අර බල්ලා මොකද්ද මේ වලිගේ හපන්න යනවා වගේ වැඩක්. ඌ කරගෙන එක තැන කැරකි කැරකි බලන හපා ගන්න බෑනේ කොච්චර නේද? උස්සා දැකලා තියෙද්දන්නේ. ඔය ඌට හපන්න ඕන වලිගි කැරගෙනනේ උත්සාහ කර කර කොච්චර කැරගුණත් අපිත් එහෙම තමයි. ගෙදර ජීවත් වෙන එක කියන්නේ ඔය බල්ල වලිගි හපන්න යනවා වගේ වැඩක් තමයි. වෙන්නේ නැහැ. ඉවරයක් නම් වෙන්නේ දමල ගහලා ආව මිසක්. ඔය අද දැක්කනේ විස්තරයක්. එක්කෙනෙක් දමල ගහලා ආවා. කට්ටිය දුවගෙන ආවා. හොඳින් කිව්වා බැරි වුණා. පස්සේ ටිකක් සැරට කිව්වා. ඉතින් කොහොම කිව්වත් අපිට තේරෙන දේ තමයි හැමෝම බලන්නේ තමන්ගේ වාසි. එතු මේ අපිව නිවන් දක්වන්න. අපි අපිට සසරින් එතෙරෙන්න ඕනේ කියලා මේ අපේ ඥාති හිතන්නේ නැහැ. මේ මිනිස්සුන්ට අපේ මොනවා හරි අන්තිම වශයෙන් හරි ගන්න දෙයක් තියෙනවනේ අපි පස්සෙන් එනවා. ඔය අම්මලා අවුරුදු 80ක් විතර වුණත් බලන්න ඉද කියලා පස්සේ එන්නේ නැහැ. මොනවාද මේ වැඩක්වත් කරගන්න බැ. හොටු බේරෙනවා, සෙම බේරෙනවා, කෙල බේරෙනවා. ඊට වඩා හොඳ යන එකම ඔන්න ඒ පළච්ච දෙන් කියලා ඉන්නවා. තාම 53 6යි නේ තාම. ආ වැඩක් කරගත්ත හැකි තාම පණ තියෙනවා. ඇදන් යනවා. එන උස්සන් යන. ඇයි එන්නේ? වාසි. ඕක මෙම කරලා මේ පණ නැති වෙච්ච දවසට එන්නේ නැහැ කවුරුව. එන්නේ නැහැ. ඒක වෙයිතිය දැන් මම අද කතා කරේ දැන් ස්වාමින්වහන්සේලා බාර ගන්නනේ වයසකයිව. ඇයි අපිට කරදරයි කියලා. සමහර වෙලාවල් තියෙන අවුරුදු 20ත් 30ත් අතර පමණ විමසන්නේ. ඒ කියන්නේ නිවන් දැකීමේ වයස තමයි 20යි 30යි. ඊට වැඩි අඩුවේ උන්ටත් එපා, වැඩි උන්ටත් එපා. එතකොට පේන කරුණාවේ මහිමයනේ. අපිට හොඳ හොඳ හොඳට පෙනුම තියන අය විතර අපිට ඕන. අපිට ඔය නිකන් හුලං ගීපේව එපා. හරි, ඒ නිසා ඒක ඒක නිසාම අතින් කොහෙවත් ඉල්ලන්නේ නැහැ 60 පැනපුවා එන්න
කියලා කියන්නේ නැති නිසා අපි වෙහෙර කළා ආරන්නේ ඕන දැම්ම දැන්නීමක් දාලා නැහැ තාම නම් දැන් දෙනවා දැන් නීමවන් ප්‍රචාරය කරනවා 60ට වැඩි සියලු දෙනා පැමිණෙන හැබැයි පණ තියෙන්න ඕන පණ තියෙන්න ඕනද ඇත්තටම මම මේ මහලු මඩමක් වගේ තමයි දාන්න යන්නේ ඉතින් ලේසි කමක් නැහැ මම තරුණයිනේ මට පණ තියෙනවානේ අනිත් එනා කියනාට එනිසා මෙතන ඉන්න බහුතරය දැන් ඔක්කොම වගේ 40 විතර පැනපු අය මට පේන්නේ 50ත් පැනපු වෙන්න පුළුවන් නේද ඉතින් එහෙම තමයි දැන් බුද්ධ ශාසනය කියන එකේ භාග්‍යවතුන් වහන්සේ වයස් සීමාවක් දාලා නැහැ නේ පැවිදි කරන්නවත් දාලා නැහැ පැවිදි කිරීමේදී කියලා තියෙන්නේ කාක්කෙක් කෙලව ගන්න පුළුවන් නම් දරුවෙකුට එයා පහ මහාන කරන්නයි කියලා උපසම්පදා විතරක් කියලා තියෙනවා අවුරුදු 20 සම්පූර්ණ විතරක් උපසම්පදා කරන්න කියලා සීමාවක් දීලා නැහැ 60 70 එහෙම කියලා නැහැ. ඉතින් වයසට යනකොට අර ලෙඩ වැඩි. ඉර අර මෝල් ගස් වගේ තමයි ගිලපු අදහස් තියෙනනේ ඒව නවන්න බෑ. ඉතින් එහෙම ඒව තෝරලා බේරලා තමයි ඒකනේ මේ කාලයක් තියන්නේ. මෝල් ගස්ද ඉරටුද කියලා බලන්න නවන්න බලන නැවෙන්නේ නැත්නම් ඉතින් යනවනේ යන්න. අපේ රෝණ හැටියට නවන්න අපි උත්සාහ කරනවා. එතකොට මේ උපාසක කම්මල උපාසක මාතුරු අකීකරුණන් නැවෙන්නේ නැහැ. ඊට පස්සේ කැඩෙනවා. කැඩෙනකොට ඉන්න බෑනේ යනවා යන්න. එක කමන්නේ උත්සාහ කරලා බලන අපිත් අපිත් මේක පාට ගන්න එන්න කියනවා අර කියන දේ අහගෙන ඉන්න පුළුවන් අපි උදව් කරනවා ඒක බැරි නම් අපිට උගන්වන්න වගේ නෝනම් බැහැ නේද මටත් උගන්වන්න මම හොව අපේ ලොකු සානස මේ කරුණාවෙන් මේක කරන්න ඒකට යටහත් පහත් ඉන්න බැරි නම් අපිටත් අකුරු ගියා දෙන්න එනවා නම් අපිට ඉතින් සිද්ධ වෙනවා කරුණාවෙන් බහැර කරන්න ඒ නිසා යන්න හැදුවොත් අපි ඒ වගේ අයට යන්න දෙනවා අහනකොටම කියනවා කමන්නේ හොඳ කෙනෙක් යන්න ඇහුවොත් චුට්ටක් කියලා බලනවා මේක යන්නේක තේරුමක් නැහැ නේද හිටියොත් හොඳයි නේද කියලා හරි වචනයක් හරි කියන්නේ එයා හොඳ නිසා ඒක තේරුම් ගන්න දැන් ඊයාව මිනිස්සෙක් බෙල්ල දියන්න කියලා කොච්චියට එයාගේ කවුරු ඇදලා අරගෙන අහුවෙලා දින කකුල නේ මේ විපාස මාතෘත්වෙ හිටියේ මම දන්නේ ගල්ලේනේ ඉතින් මේ මිනිස්සුන්ට නින්දා ගන්න විදියක් නැහැ කිව්වා රෑ දිස්සේ හෙට යනවා මෙහෙට යනවා සමහරට කුඩු ගහලා ඒක සික් එක ලෙඩ තියෙනවා ඒ අර අබ්බැහි වෙලා වෙන්නේ නැති මන් දන්නේ මම ඉතින් දැක්ක විතරයි මුල් දවසේ දවසක් හිටියා ඉතින් අද උදෑසනම යන්න කියලා කිව්වා ඉතින් මොකද එහෙම එනේන හැමෝම ගන්නත් බෑ මෙතන අවශ්‍ය වෙන්නේ පාට හැමේ පාට මොකක් වුණත් වයස මොකක් වුණත් නිවන් දකින්න ඕනේ කියලා විශ්වාසයක් තියෙනවා නා වීරයක් තියෙනවා අන්න එයාට තමයි මේ අවස්ථාව තියෙන්නේ හැබැයි නිවන් දකින්න ඕනේ කියලා බලවත් උත්සාහයක් दिनचर्याव कड़ नोकर करोनीपरा बड़े उदावाद अजीर्ण कमेंटा बेन या वाश्रूम के वेन्नपूलोट वेन्नपूल असनीपया खैर दिन दिन मेक कड़कर नमे वेडपील इतने मेक सुनी सतमे पोता दीर दीन पोते लिया अलुत्म लिया अदीना लिया ආපු දවස මතක් කරලා ඒ අත්දැකීම ලියන්න අනිවාර්යයෙන් කොහොමද ආවම දැනුනේ තමන් විඳින සැපද්ද දුකද්ද මොකද්ද කියලා මන් දන්නේ නැහැ ඒක ලියන්න ලිව්වට පස්සේ තමයි ගුරුවරයා දැනගන්නේ යාගේ අදහස මොකද්ද එයා මොන වගේ කෙනෙක්ද ඔය පොතෙන් තමයි අඳුරගන්නේ නිසා පොතේ ඕන තරම් ලියන්න විස්තර මට කියන්න පණිවිඩ තියෙන ඒවා ලියන්න හන්ද ඔක තමයි ඉතින් කතා කරනට වඩා හොඳයි වචනය ලියන එක ලියන්න පුළුවන් නේද අකුරු දන්නවනේ ආයෙ නැච්චර ඒ භාවනාව ගැන දැනෙච්ච හැටි ලියන්න ඕනේ. ඒක මම මේ දැන් පවරනවා දිනම් කරන්න. ඒතර මේ දේවල් උත්සාහ කරන්න ඕනේ තමා දෙස බලන්න. අන්න ඒකයි. දැන් තේරුණාද තමන්ව අවබෝධ කරගත්තු දවසට තමන් තමන්ගෙන් නිදහස් වෙනවා. මෙච්චර කල් බැරි වුණෙත් අපිට අපිව අඳුනගන්න. අපි උත්සාහ කරන අරය කොහොමද දන්නේ? මෙයා කොහොමද දන්නේ? අපේ මහත්ය අඳුර ගන්න ඕන මම. මගේ නෝන අඳුර ගන්න ඕන මම. ඒ මොන අඳුර ගන්න උත්සාහ කරත් එක එක අයව අපි තාම අපිවවත් අපි වවත් අඳුරගත්තේ නැති අපි කොහොමද තව කෙනෙක් අඳුනගන්නේ අනිවාර්යෙන් අපි වැරදියට තමයි අඳුනගෙන ඉන්නේ අනිත් මිනිස්සුන්වත් කිසිම දවසක වෙන කෙනෙක් අපිට හරියට අඳුනගන්න බෑ එයාගේ පිට වෙනුමෙන් තමයි අපි තීරණය කරන්නේ කතාවෙන් තමයි අපි හිතාගන්නේ හොඳයි කියලා හොඳට පණ දෙන්න ඔය කතාවරොත් කියන හොඳයි කියලා කෙනෙක් සැරට කතා කරොත් නරකයි කියලා කියනවා දැන් මම හොඳට බබා වගේ කතාවරණ තියන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේ හරි හොඳයි මම බැන්නොත් සැර වුණොත් අම්මෝ ඔය හාමුදුරුවෝ නම් හරි නපුරු පාටයි හරියන්නේ හාමුදුරුගෙනට ගැලපෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක තමයි කෙනාගේ ස්වභාවය එච්චරයි. ඒ කෙනා වැසුරු කළා අන්න පොඩි හරි අවබෝධයක් ඇති වෙනවා වැසුරු කරාට පස්සේ. නමුත් හරියටම දකින්න පුළුවන්ද? බැ.
තමන් ගැන තමන්ගේ චරිත සාහිතකයේ හරියටම දන්නේ සම්මුති වශයෙන් ගත්තොත් කවුද? තමන් විතරයි. ඕක සාහිතක ලියන්න අපි කාටවත් බෑ වෙන කෙනෙක්ට. එයා තමයි ඔක්කොම රහස් දන්නේ. නමුත් අපි මේ අපි වඳුනගෙන නැහැ. ඒ කිව්වේ අපේ ස්වභාවය හිත ගැන අඳුනගෙන නැහැ තාම. අනාත්ම බව අඳුනගෙන නැහැ. අනිත්‍ය බව දැකලා නැහැ මේ කය සිත. මේ කය සිත දුක් බව දැකලා නැහැ. ඔකයි මේ කිව්වේ අඳුනගෙන නැහැ කියලා. හරිද? නම් වශයෙන් නෙවෙයි. සඩුම තරම අපේ බඩවලවත් තාම අපි දැකලා නැහැනේ. බලන්න දියකුත් නැහැනේ. මැරෙන්න කලින්. නැහැ දුස ඇත්කමක්වත් කරන්න ආව බඩේ පොඩ්ඩක් දොස්තර මාත්‍රට කියන්න පුළුවන් ෆොටෝ එකක්වත් ගහලා තියන්නේ කියලා. එහෙම වෙනකම් බලෙන් බඩ කපන්න බෑ. බඩ තියා මේ බෙහෙත්ක් කවිද ගන්න හරි අමාරුයිනේ. දුවනවනේ. කැමති නැහැනේ මේක සිදුරු කරනකොට මේක මගේ කියන තණ්හාව අපිට තාම තියෙනවනේ. කොච්චර කිව්වත් නේ බණ කිව්ව අපිටත් ඒක තියෙනවා. ඒක නැති වෙන්නේ ඉතින් අනාගාමීවත් වෙන්න ඕනේ. එහෙම වුණ දවසට ඉඳි. ඒකෝර මේ කයවත් දැකලා නැති අපි කොහොමද කියන්නේ අපිව දැක්කයි කියලා. තාම නැහැ. එහෙනම් අපි උත්සාහ කරනවා ටිකෙන් ටික හිත සමාධිමත් කරගෙන මේ කය දිස බලාගෙන ඉන්නවා. අපි කිව්ව ඔළුවේ ඉඳගෙන පිළිවෙලට අත් දෙක කකුල් දෙක දක්වා යන්න පරියන්ක තුල. ආයි යටිපතුල ඉඳන් උඩටත් එන්න. හිත යවන්නේ මේ හොඳේ S2 නෙවෙයි. යවමින් බලන මොනවද මේවයි තියෙන වෙනස්කම්? සීතලද උණුසුමද කසනවද නලියනවද ආන්නේ. එතන පේන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුවල ස්වභාව. ඒකට කියනවා රූප කර්මස්ථාන. ඒතර මේ රූපය ගැන තමයි යා වඩන්නේ. මොකද්ද? විපස්සනා. ඒ විපස්සනා විපස්සනා වඩන්නත් හිත සමාහිත වෙන්න. ඒ නිසා කිව්වා හුස්ම දිහා බලන් ඉන්න. ඒ සමාහිත කරන ක්‍රමය. නැත්නම් පිම්බීම හැකිලිම දිහා බලාගෙන ඉන්න. දෙකම දිහා වුණත් කමන්නේ. හුස්ම ගන්නවා, පිම්බෙනවා, හුස්ම හෙලනවා, ගිලිනවා. දැන් අරමුණක් ඉපෑය. ඊට කලින් අපි දෙනවා බුදු ගුණ වගේ භාවනාවක් හිත සිහිය පීටවන්නට. ඉතින් එහෙම කල් ගන්න ඕනේ. තමන්ට වැටුණොත් ආස්වාස ප්‍රසවාස එතනින් යන්න. ප්‍රශ්නයක් නැහැ. බුදු ගුණත් ටිකක් වඩලා විනාඩි 5ක් 10ක් ඊට පස්සේ තමන් කෙලින් මතෙන් එන්න. නෑ කොයි වෙලාවක හීන වීරය කරන්න එපා නේ මං අලුත් කෙනෙක් මට බැරි වේද හිතන්න එපා. බැරි දෙයක් නැහැ. ලෝකයේ කරන්න බැරි දෙයක් නැහැ. අපිට කරන්න පුළුවන්. හොඳයි අපි එහෙනම් ගාථාවටත් අපි යමු. මාතෘකාවට අපි කරුණු ටිකක් කිව්වා. තමන්ව දැනගන්න. තමන් අඳුනගත් දවසට අපිට පුළුවන් අපෙන් ගැලවෙන්න. වෙන කාගෙන්වත් නෙවෙයි අපෙන් ගැලවෙන්න. මේ වද කරුමේ තියෙන අපෙන්ම තමයි. තමන්ගෙන්ම තමයි මේ කරදරේ තියෙන්නේ. යාමයි මේ දුක් දෙන්නේ. මේ හිතමයි අපි දුකට දාන්නේ. ආන්නේ උත්සිත අඳුන ගන්න. යාමයි නිරේට ගෙනියන්නේ අපි. පව් කරවන්නේ අපිට කියලා. ප්‍රේතයෝ කරන්නේ නේද? ඒ නිසා මේක අවබෝධ කරගමු. අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදේ නිවනට මගයි. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදේ මරණයට මගයි. අප්පමත්තාන මියන්ති. අප්‍රමාද වෙච්ච කෙනා මැරෙන්නේ නෑ. යේපමත්ත යතමත. ප්‍රමාද වෙච්ච කෙනා ජීවත් වෙලා හිටියත් එයා මැරිච්ච කෙනෙක්. තේජායිනෝ සාතතික. ඒ අය මොනවද කරන්නේ? ධ්‍යාන වඩනවා, විපස්සනා වඩනවා. කොහොමද වඩන්නේ? කායික මචෛසික දැඩි වීරියෙන්. නිච්ඡන් දල්ල පරක්කම. පුසන්ති දීරෝ නිබ්බාන. පුසන්ති දීරෝ නිබ්බාන. ඒ ප්‍රඥාවන්තයෝ නිවන ස්පර්ශ කරනවලු. කොහොමද? ඒ අර වීරයෙන් තමයි මෙයා ස්පර්ශ කරන්නේ කවදා හරි. අප්‍රමාද වෙච්ච කෙනා යා ධ්‍යාන වඩනවා, විපස්සනා වඩනවා. කියන්නේ සමත විපස්සනා වඩනවා. සමත කිව්වේ අර හුස්ම දිහා බලන එක සමත. ඊට පස්සේ කය දිහා බලන එක විපස්සනා. ඒකෙන් යනකොට යාට අර අනුත්තර යෝගක්ෂේම වූ යෝගයන්ගෙන් හතර යෝගයන් මොනවාද? කාමෝග භවෝග ආදී යෝගයන්ගෙන් නිදහස් වූ නිවන ස්පර්ශ කරන්න පුළුවන්. ස්පර්ශ කරනවා කියන්නේ අල්ලනවා කියන එක නේද? එතකොට මේක තමයි වෙන්න ඕනේ. ඊට කලින් දෙයක් තියෙනවා. මේ ගාතාවක් මගේ අරුණ අපිට ඒවම් විශේෂසෝ නැත්ත. මොකද්ද දැනගන්න කියන්නේ? අප්‍රමාදේ නිවනට බවත්, ප්‍රමාදය සසරට බවත් දැනගන්න. ප්‍රමාදය සසරට, අප්‍රමාදය නිවන. නිවනටද සසරටද දෙකක් තියෙනවා. ඉතින් ගොඩක් මිනිස්සු ඉන්නේ සසරට. අපි උත්සාහ කරන්නේ නිවනට බර වෙන්න. එහෙනම් නිවනට බර වෙන කෙනා අප්‍රමාද වෙනවා. ඒක අප්‍රමාදයේ බව දැනගෙන අප්‍රමාදම්මි පණ්ඩිතා. අප්‍රමාදේ නුවණැති කෙනා අප්‍රමාදයේ යෙදෙනවා. අප්‍රමාදයෙන් සතුට වෙනවා. ආර්යයන්න් ගෝචරයට ආර්යයන් වහන්සේලාගේ භූමියේ ගොදුරෙහි ඇලෙමි. මොකද ආර්යයන් වහන්සේලාගේ ගොදුර? සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන ඇලෙමින් සිහිය පීටුවමින් කය දෙස බලමින් වේදනා දෙස බලමින් සිත දෙස බලමින් ධර්ම ධම්මානුපස්සනාශයෙන් මේ විපස්සනා වඩමින්. එහෙනම් මෙයට පුළුවන් ආයතන අය බලන්න හිත සමාධිමත් කරලා ඇසින් ඇසට ගෝචර වෙන ශබ්ද රූපයත් කණින් ගෝචර වෙන ශබ්ද රූපයත් නහයට ගෝචර වෙන
ගන්ධ රූපය ගඳ නහයර නිතරම ඉන්නේ නැහැ නහයට එන වෙලාවට තමයි දැනගන්නේ දැන් මේ කියන්නේ මෙහෙම නෙවෙයි දැන් සමහර කට්ටිය භාවනා කියලා දෙනවා මෙහෙම ඇස අනිත්‍යයි ඇස මගේ නොවේ මගේ ආත්මය නොවේ ඕක සමතයක් තනි කර සින්දුවක් ඔය සින්දුව කියනකොට අපිට ඇති වෙන්නේ සමාධියක් විතරයි විපස්සනාවක් වෙන්නේ නැහැ ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ කොහෙවත් සත්‍යයනා කර කර ඉන්න කිව්වේ නැහැ මේවා කිව්වේ ඇස අනිත්‍යයි ඇසට පෙනෙන රූපේ ඒ බව අපි අත්දැකීමෙන් දැනගන්න ඕන භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන නැත්නම් ඔය වචනේ මිමිනීම නෙවෙයි ඒ කෙනෙක් යම් කිසි කෙනෙක් එහෙම සත්‍යයනා කරනවා නම් යාට වැඩින්නේ සමතයක් සමත සමාධියක් විතර වැඩින්නේ ආන්න සමාධිය වඩ아가න සමතරමුණකින් දැන් එනවා ප්‍රත්‍යක්ෂ කරගන්න මොකද්ද කරගන්න රූප එනකොට විතරක් ඇස දැනගන්න. ශබ්ද එනකොට විතරක් කනයි ශබ්දය දැනගන්න වෙන. නේද? ඊට කලින් දැනගන්න යන්න බෑ. දන්නේ නෑනේ අපි. එන්නෙපයි. ශබ්ද නැත්තම් නිශ්ශබ්දයි. ඒතකොට ඒක ඕෆ් වෙලා තියෙන ගොන් වෙලා නෑ. ඒ පැත්ත හරි. ඒකෙන් කරදරේකුත් නෑ. ගඳක් සුවඳක් ආවොනේ නහයට දැන් කඳුන් කුරු පත්තු කුරුත් තමයි නහය සක්‍රිය වෙන්නේ. නහයට දැනෙන සුවඳයි කියලා. එතෙන් මේක දැනගන්න ඕනේ. සුවඳ දිගටම තියෙනවෙ නෑ. එනවා යනවා. එනවා ගඳකුත් එනවා. ගඳත් එනවා රස දිවට ඒක හැමදිස්සෙම නෑනේ ඒකත් කෑම කද්දි මොනරි බොද්දි තමයි එන්නේ එතකොට දැනගන්න කයට තමයි ගොඩක් වෙන්නේ නේද ඔය වාඩිලා එනකොට එහෙම එක එක පැති දැනෙන්න ගන්නවා මුළු කයම දැනෙන සමහරට කොන්දේ අමාරු දැනෙනවා වාතාබා දෙන්න පුළුවන් දන හිස්සල අමාරු වෙන්න පුළුවන් යට වෙලා තිබිච්ච රෝග නිදාන මතු වෙන්න පුළුවන් මේ භාවනා ඉද මතු වෙනවා අනිවාර්යෙන් පිට දානවනේ ඒවා ඒ කියන්නේ එනවා කලින් තියෙනවා මේක ඇතුලේ දැනෙන්නේ නැහැ සිහියෙන්න වෙනින්නේ ඉතින් මොන වේදනාවක් දැනෙන්නේ නැහැ. හැබැයි හොඳට සීය පිහිටවල කයදෙස බලනකොට අර සුළු සුළු වේදනාවව දැඩිව දැනෙන්න ගන්නවා. ආන්න එතකොට කයදෙස බලනවා. ඒ කය අරමුණු කරන වේදනාවක් බව දැනගන්නවා. ඉතින් ওই ටික කරන්න පුළුවන්ද? එන ඔබ නිවන් දකිනවා. වෙන ප්‍රශ්නයක් නැහැ. ඔච්චරයි තියෙන්නේ. ඕක කරන් යන ගොඩන්න විපස්සනා ඥාන ටික එනවා. ඒක නම් කරලා මේ වටවරු කරලා හිතින් එන්නේ නැහැ. ඒ අවබෝධයත් එක්ක ගුරුවරු කියලා දෙනවා මෙන්න මේ ඥාණය තමයි දැන් තියෙන්නේ දැන් තව ඉස්සරහට යන්න ඉතින් කියන් තියෙන්නේ බලන් ඉන්න තමයි බලන් ඉන්නකොට තමයි අවබෝධ ඥාන ටික එන්නේ ඒ අතර අපි කුසල් කරන්න ඕනේ කියන්නේ බුද්ධ වන්දනාව අය දෙන්න ඕන පුළුවන් දෙයක් දන් දෙන්න ඕන තව කෙනෙක්ට සතෙට්ට හරි කැම ටිකක් දෙන්න මෙහෙ දින වෙන දන් දෙන්න ක්‍රමයක් නෑනේ මෙතන සල්ලිත් නෑනේ මෙහා වට පස්සේ ඔක්කොම දීලා නෙන්නේ දැන් අන්තිම මොහොතේ තියෙන ටික දෙන්න එතකොට දාණය හරි ඊළඟට ඒ දාණය සම්පූර්ණ කරගන්න පුළුවන් විදිහට තමන් කරගන්න තමන්ගේ ආහාර ටික පාත්‍රය ලැබුණ පස්සේ තමන්ට අයිති. දැන් තමන්ට බුලයක බල්ලෙට්ට පූසෙට්ට හරි කාට හරි දෙන්න ඕන දානේ. සීලේ පිහිටා දන් දීමේ මහත්ඵලයි මහානිසංස. පූස පොඩි කියලා ප්‍රශ්නයක් නැහැ. යාචකෙට හරි දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒතර ඒක වැඩෙනකොට බණ අහන්න ඕන. විශේෂයෙන් අපි ඉතින් මේ රේඩියෝ මොකුත් දීලා නැහැ. ගොඩක් අයට දෙන්නේ නැහැ. මොකද දෙන්න වෙලාවකුත් නැහැ. ඒක නිසා අපි මේ කියන රැයාටේ බණ හෝ සාකච්ඡා හෝ අපි සවන් දෙන්නේ ඒකයි. එතකොට එතනත් මොකද්ද වෙන්නේ? සද්දා සති විරිය සමාධි පඤ්ඤා ඉන්ද්‍රිය පහ වැඩෙනවා. බෝධිපාශික ධර්ම වැඩෙනවා. දස පාරමිතා අයව වැඩෙනකොට තමයි අන්න භාවනාවත් වැඩෙන්නේ. එකතන ඉන්නවා කියන්නේ ආයෙ වැඩිලා නැහැ කුසල්. කුසල් වඩන්න කුසල් මදි නිසා පින් මදි නිසා තමයි භාවනා වැඩෙන්නේ නැත්තේ. අඩකත් වඩන ගමන් භාවනාත් උත්සාහ කරන්න භාවනාවත් පිනන්නේ. දැන් අඩුම තරම බුදුගුණ හරි වඩනවා නම් එයාට පින් රැස් වෙනවා. ඒ හැම මොහොතක. එහෙනම් නිකන් හිටියට වඩා අපි ව්‍යායාම් කරන්න ඕන, අප්‍රමාද වෙන්න ඕන මේ සසරින් එතෙර වෙන්න ලැබේවා කියලා. එහෙනම් මම හිතන අද ඇති කියලා බොහොම වෙහෙසකර දවසක් අද ගොඩක් කතා කරන්න සිද්ධ වුණා. ඒත් තව කෙනෙක්ගේ නිවන වෙනුවෙන් ඉතින් අපි සතුටු වෙමු, අනුමෝදන් වෙමු. ඒ අම්මට දවසක් හරි ගුණ පුරා ගන්න අපේ කතා බහ ද හේතු වුණා. නැත්තම් එයා ආද ගෙදර ඇදගෙන යනෝනේ. ආ දැක්කනේ මාර සේනාවගේ 10ක් 20ක් 10ක් 15ක් ආවා. කරේ තියන් යන්න පුළුවන් ඒ තරම් කට්ටිය ආවා. ඉතින් ඒ වුණත් මගේ සහ ලොකු සන්නාසගේ වීරිය නිසා අද එයා සැනසෙනවා තාමත්. එහෙම නැත්නම් අර ගෙවල් වල ගිහලා අනුන්ගේ පර වැඩ කර කර අනේ පව් ඉතින් නේද? එහෙම බේර ගන්න කවුරුත් නැහැ. අතන ඒක බේර ගන්න කෙනෙක් ලැබෙන්නත් පිනක් තියෙනවා. අපි අද කෙනෙක් බේරුවොත් අපිව බේරයි කවුරු හරි ඇවිල්ලා. ඒකයි සසරි ස්වභාවය. නිසා අපේම අම්මලා අපේම තාත්තලා වෙන්න පුළුවන් සංසාර ඥාති වෙන්න පුළුවන් සසර සහෝදරයත් සහෝදරය වෙන්න පුළුවන් මිතුරු වෙන්න පුළුවන් ඉතින් ඒකට අපි හම්බ වුණේ එහෙම බන්ධනයක් කවදා හරි තියෙච්ච නිසා මෙහෙට තව තව ඕනතරම් ආරණ්‍ය ආරාම තියෙනවා ඒවට යන්න නැතුව මෙහෙටම ආවේ මෙතෙන්ටම අපේ පිහිට හොයන් එන්න තිබිච්ච නිසා ඉතින් අපිත් ඒ අනුව අපේත් හැඟීමක් තියෙනවා අපි මෙයාලට පිහිට වෙන්න ඕන අබ්බ යම්තා දවස් මෙතන ඉන්න කැමති නම් කවුරු ඇදගෙන යන්නවත් ඒක දෙන්නේ නැහැ
මිනිස් අපිට තරහ වෙලා යයි. හැබැයි කවදාරි තේරෙයි අපි කරේ හොඳ වැඩක් කියලා. ඒක තේරෙයි හැබැයි ටිකක් කල් යනවා. එකපාරට තේරෙන්නේ නැහැ. ඉතින් පැවිදි වෙච්ච මේ මේ මෑණියක නැත්තම් මේ මෙහෙණින් වහන්සේගේ ළමයින්ට දැන් ඒක තේරෙනවා. දැන් එයාල පින් රැස් කර ගන්නවා. බණ අහනවා. ඇයි අම්මා නිවන් දකින්න ගියා. අපේ කෙනෙන්නේ ගියේ. ආන් අපේ කෙනෙක් ගියාට පස්සේ අපේ කට්ටිය එනවා. නැත්තම් එන්නේ නැහැ. දැන් මේ ඉන්න අම්මත් එහෙමයි. පුතා පැවිදි වුණා. දැන් ඒ කට්ටිය ඔන්න කෙලින්ම නිවන් මාර්ගට ආවා. නේද? ඒ දරුවා ගියේ නැත්තම් සමහරට අම්මයි තාත්තා ඇල්ල ඉන්න යාට. ඒ දරුවා ගියාට පස්සේ දරු සෙනෙහස නිසාම ගොඩක් මව්පියවරු ධර්මයේ හැසිරෙන්න යොමු වෙනවා. ඉතින් කනගාටු කියන්නේ පිරිමි පාර්ශවයේ තියෙන උනන්දු අඩුයි කෙරෙහි. ඒ අය මන් දන්නේ සසර දුක දන්නේ නැතුවද මොලේ නැතුවද මොකද්ද කියලා හේතුව තේරෙන්නෙම නැහැ. ඉතින් මේ කාන්තා පාර්ශවයේ තමයි බණ 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 දේශනාවක් බලන්න ගියත් දම්සභා මණ්ඩපයකට 199ක් ඉන්නේ අම්මලා. අර බාගෙට පණ කියපු පිරිමි දෙන්නේ තුන්දෙනෙක් ඉස්සරහින් එච්චරයි. ඒත් ඔහේ පඬිතුයෝ වගේ ඉන්න මිස සාදුකාරයක්වත් දෙන්නේ නැහැ. ඇයි? එයාලා හදන්නේ හාමුදුරුවන්ටත් බණ උගන්වන්න. ඉතින් ඒකෙන් සැනසෙන්න බලන්නේ හාමුදුරුවන්ට වරදින්නේ කොහෙද කියලා අල්ලගන්න තමයි පිරිමි කට්ටිය බලන්නේ. හාමුදුරුව මොනවද කරන්නේ වැරදි කියලා බලන්න තමයි පන්සල් වලට යන්නේ. නැතු ඒ වැඳලා පුදලා පින් රැස් කරගන්න. ඒ නිසා කනගාටු වෙන්න නමුත් කීවිති ශ්‍රී ලංකා වාසී උපාසක මහත්තුරුන්ගේ தත්ත්වය හරි දුර්වලයි. යදාවෙත් එහෙම එක්කෙනෙක් තමයි. එයාත් හැදුවේ කොහොම හරි වැඩේ අනිත් පැත්තට හරව ගන්න. එයාට ඕන පැත්තට හරව ගන්න. නමුත් ලෝකයේ ධර්මය කියලා එකක් තියෙනවා, අධර්මය කියලා එකක් තියෙනවා. අධර්ම ධර්ම දෙකේ අතර යුද්ධ ඇති වෙන්න පුළුවන්. මාර පාක්ෂික ධර්ම වෙනයි, ධර්ම පාක්ෂික ධර්ම වෙනයි. ඉතින් මාර පාක්ෂික එක්කෙනා හඬ යොදන්නේ පස් ගුණයන්, අපි දහ ගුණයක් යොදන්නේ. ඒක මැඩපවත්වන්නේ. ඒක තමයි අද කලේ. එයා කෑ ගන්නකොට අපි ඊට වඩා අයියෙන් කෑ ගැහුවේ නැත්නම් ඒක මැඩපවත්වන්න බැහැනේ. මේ මම් බණ කියන්නේ මේ පින්වත් මහත්තයා වාඩි වෙන්න එහෙම කියලා හරියන්නේ නැහැ. තරහා ගිල්ල තියෙන කෙනෙක්ට. ඇයි මාර යන්නේ ආවේශලා ඉන්නේ? අමනුස්සයනේ ආවේශ වෙන්නේ ඔය වෙලාවට. ඒක නිසා එයාලා කැමති විනාශයට. එයාලා කැමති අර අරව ලෙවකකා ඉන්නවට තමයි කැමති. ගෙවල් වල ඇවිල්ලා බලම් පිකන් හොදගෙන නේද? ප්‍රේම කරනවට තමයි කැමති. එයාලා කැමති නැහැ ප්‍රේමයෙන් මිදෙනවට. ආලයෙන් අනේ එතකොට ගියා යන්නේ ස්වාමීන් වහන්සේ හරි සැරයිනේ. නෑ ඒ ධර්ම වෙනුවෙන් තමයි අපි යුද්ධ කරන්නේ වෙන මොකටේ. එයා කිව්වනා අනේ මට ඉන්න බෑ යන්න ඕනේ කියලා අපි යවනවා. හැබැයි එයා වෙන වෙන කිව්වනා අනේ ස්වාමීන් වහන්සේ මාව බේර ගන්න කිව්වනා අපිට සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් යම් කටයුත්තක. ඒ නමුත් ඒ ගැන මම තල්ප මාත්‍රයක කනගාටු වෙන්නේ නෑ. ඒ ගැන මම බොහෝ සතුටු වෙනවා. අපිට පිනක් රැස් කරගන්න ලැබුණා තව කෙනෙක්ගේ උනන්දුව කැමැත්ත සතුට නිසා. එයාට ඕනේ කිව්වේ නිවන් දකින්න. අපි ඉතින් ඒ සඳහා කතා කරලා අද දවසේ පිනක් රැස් කරගත් ඒක මේ හැමෝම සාදු කියලා අනුමෝදන් වෙන්න. ඉතින් ඒ තමයි අපේ වීයුත් අපි මේ සසනේ පැවිදි වුණා. අපිට ඒකෙන් සුව ලැබිලා තියෙනවා. අපේ ගුරුවරුන්ට බුදු බව ලැබෙන්නට උන්වහන්සේලා අපිට මේක දීලා තියෙනවා. ඉතින් අපිටත් යුතුයකමක් තියෙනවා අපි වෙත කවුරුර ආවොත් ඒක දෙන්න. බලෙන්නම් දෙන්නේ නැහැ. හොඳ ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලෙන්නම් පස්සෙන් ඇවිල්ලා නම් නිවන් දකින්න කියන්නේ. ඕන්නම් එන්න. ගේට්ටුවක්වත් දාලා නැත. පාර විවෘතයි. එන්නත් විවෘතයි. ඔව් බැරි නම් යන්නත් විවෘතයි. හැබැයි ඇදන් යන්න නම් දෙන්නේ නැහැ. ඇදන් යන්න දෙන්නේ නැහැ. එහෙම බෑ. ඒවා මෙතන කරන්න බෑ කවදාවත්. කිසිම කෙනෙක්ට එහෙම පුළුවන් කමක් ලැබිලා නැහැ. එහෙම කරන්න ආපු අයට එහෙම යන්න ලැබිලත් නැහැ. ඒක නිසා අලිපවා බලන් ඉන්න කවුද එන්නේ මෙතෙන්ට කියලා. එක සැරයක් ඔය හාමුදුරු කෙනෙක් කියලා ටික සැරෙන් මෙතන කතා කරලා යන්න ගියා හොස්. ටැක්ටරේ නැගලා තමයි ගියේ. අර කන්ද උඩ ඉඳන් අලිය පන්නගෙන ආ මෙහෙටම. ටැක්ටරේ ගියේ ඉස්සරහට අන්තිම රිවර්ස් ජියර් එකේ මාව මෙහෙට එනකම්. කවුරු නිසා? අර හාමුදුරු නිසා. ඕවා සමහර අය පිළිගන්නේ නැහැ. නමුත් බලන්න මේ පරිසරයට පවා අධර්මයේ තියෙන ඒවා දැනෙනවා. හැබැයි කවදාවත් අපේ පස්සෙන් අලියෙක් ඇවිල්ලා නැහැ. මෙච්චර අලි 50 ගාණක් ඉන්න කැලේ මුනිත් වෙලක් තියෙනවනේ මේ සීලවංශ. මේ පසුගිය මාසවල මූණටම හම්බ වෙනවා අලි. මම මට හම්බ වෙච්චලයි මම පිරිට්ටි කුත් කළා හිමීට මං ආවා. එයාට කරදර වෙන නිසා මං ආවා. හැබැයි එයා කලබල වුණාද? නෑ එයාගේ පාඩු යා ඉතින් වැනි වැනි හිටියා මම මගේ පාඩු මං ආවා. ඒකෙන් පේනවා ධර්මයේ හැසිරෙනකොට මේ සතා සිව්පා වුණත් අපිට අවනත වෙනවා. අධර්මවාදී වෙනකොට උන් කුලප්පු වෙනවා. එහෙනම් දෙවියන්ගේ පිහිටත් සම්මියද්දෘෂ්ටික දෙවියන් අතර අග්‍රයි සක්දෙව් රජතුමා. ඒ නිසා අපි හැමදාම පින් දෙමින් එතුමාට කියන්නේ මතක් කරන්න ඕනේ අපේ මේ ධර්මචර්යාවට අනුග්‍රහ කරන්න, ආරක්ෂාව සලසා දෙන්න, අධර්ම පාක්ෂික බලවේග වලින් අපිව රැක දෙන්නට ඕනේ. ඒ නිසා ඒ වනුව අදත් එහෙම අන්න සිද්ධ වුණා.
අපි නුවණින් වැඩ කරන්න ඕන. කොයි වෙලාවකවත් පිට කෙනෙක් කැවිලා ඇහුවොත් කවුද ඉන්නේ කවුද මෙහෙ ඉන්නේ කියලා කියන්න එපා. කවුද දන්නේ කවුද කියලා. අවශ්‍ය නැහැ. ඒ කිසිම කවුරු ආවත් මේ ඉන්න පැවිදි වෙන්න ඉන්න අයතරන්නේ ගිය අය හරි කවුරු හරි කමන්නේ නැහැ. තමන් යමු වෙන්න එපා කතාවට. මොකද ඔබට අදාළ නැති කතාවක් ඒක. කියන්න ඕන අන්න ලොකු සායන්නාන්සේ වැඩ ඉන්න ඉහළ ඉන්න තැන කියන්නේ එතෙන්ට එවා. ඕන එකක් අපි නම් දන්නේ නැහැ කිසිම දෙයක්. ඇයි ඒ? තව කෙනෙක්ට අනුකම්පාවෙන්. කිසි කෙනෙක් ගැන තොරතුරු කියන්න අවශ්‍ය නැහැ අපි. අපි ආවේ අපේ වැඩේටනේ. ඒ නිසා එවැනි බාහිර දෙයක් එනවා නම් ඇතුළට ඒක බලාපොරොත්තු වෙන්නේ මෙහි බාරව සිටින ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ වෙත තමයි අපි යොමු කරන්න ඕනේ. නැතු අපි ඉදිරිපත්ලා එහෙමද කොහෙන්ද ආයේ රැකෑවද රැට කෑවද දවල්ට කෑවද බඩේ බත් නැද්ද? ඒ වහන්න අපිට වැඩක් නැහැ. ඒක අනු මේ පඬිත වැඩ කරන කෙනා කියලා තමයි. එතකොට වෙන්නේ එයාගේ ලකුණුත් කම සමාට ඒ ආව මනුස්සයත් එක්ක යන්න ලැබෙන්න පුළුවන්. දැන් මේ වගේ තැන්වල තින්නකොට අර සමහර අය ඉන්නවා මේ එලවටත් නැහැ මෙලවටත් නැහැ. එතකොට වෙන්නේ අපිට කුසල රැස් වෙන්නේ නැහැ. මිනිස්සු පින් කර ගන්නෙන්නේ නැහැ. අර පින් කරන කෙනාට පින් කර ගන්න දෙන්නෙත් නැහැ. එතකොට දැනගන්න ඕනේ වැඩිකල් ඉන්න ලැබෙන්නේ නැහැ. දවසින් දවස ලකුණු 10 10 10 කැපි කැපි තමයි මේ යන්නේ. ලකුණු බිඳුවට ආපු දවසට ගෙදර යන්න වෙනවා. ඒක නිසා පුළුවන් තරම් තමන්ට භාවනා කරන්න බැරි නම් අඩුම තරම මේ පිරිසට අනුග්‍රහයක් හරි වෙන්න වචනෙන් හරි. අනුන්ගේ අදකුද කිය කිය අර වට්ටියම්මල වගේ ඇවිදින්න එපා තැන් තැන්වල. මට මම බලන් ඉන්නේ මට පේනවා. මාත් ඉවසගෙන ඉන්නවා. හැබැයි කොයි වෙලාවක හරි අර මාරාවේසේ මටත් එන්න පුළුවන්. ඒකවත් බිමින් ආයි උඩින් යන්න වෙන්නේ. ආවේ බිමින් යන්නේ උඩින්. ඒක මේ කට්ටිය දැකලා තියෙනවා. අද පරණ අය දාන්න කට්. මොකද හරියට නැත්තම් ඉවසනවා පුළුවන් තරම්. ඊ ඉවසීම හොඳ නැහැ කියලා යනකද තේරෙනවා අපිට. ඉගෙන අන්න අයටත් විපත් වෙනවා. ඒ කියන්නේ බොහෝ පිරිසකට ද්වේෂය හෝ බය හෝ යම් කෙනෙක් ඇති කරනවා නම් ඒකේන පිරිස අතර තියාගන්න සුසුසු නැ කලින් හිටිය චණ්ඩියක නේ මේ මතකය කට්ටියටම. එයාට ඕන විදිහට තමයි ඔක්කොම ඉන්න ඕන. හිට්ලර් වගේ. ඉතින් හිට්ලර්ලාට මෙතන ඉන්න බෑනේ. එතකොට මොකද කරන්න ඕන අපිව? හිට්ලර්ට වඩා ටිකක් අපි සැර වෙන්න ඕන. ඒ කවුරු වෙනුවෙන්ද මේ නිවන් දකින්න කැමති අන් අය වෙනුවෙන්? එතකොට උනේ මොකද්ද? හිට්ලර් යට ගියා, ධර්මය උඩ ගියා. ඒක නිසා ඉන්න පුළුවන් එක එක ජාතිකය මට දැන් පේනවා ඉන්න මෙතන. ඉතින් ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්න අනාගතයේදී උඩින් යන්න වෙන්න පුළුවන්. බිමින් යන්න ඕන නම් දැම්ම යන්න. දැම්ම පැදුරට අන්න ඔක යන්න පුළුවන්. මොකද මේ මම අනුතුරු අඟවන්නේ මොකද මට මේ පේනවා ඇහෙනවා යම් යම් දේවල් මෙතන ගැළපෙන්නේ නැති ඒවා තියෙනවා. ඒවා අවශ්‍ය නැහැ. බණක් දාමක් අහගෙන බතක් පිළිවෙතක් කරන් සිටීමයි ගිහි උපාසක උපාසිකාව කළ යුත්තේ මහාන වෙන්නේ නැත්තම්. තේරෙනවද? දැන් ඇහෙන මානියරි ඉන්නවනම් දැනගන්න එක. මොකද මට නැවත කියන්න උත්සාහ කරන්න එපා. දෙන්න එපා. එහෙම වුණත් වෙන්නේ තවත් දුරටත් ස්වාමින්වහන්සේගේ කුසාසිතත් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒව හොඳට දැනුවත් වෙන්න මේ රෑ බණවරය කියන්නේ නිවන් දකින්න තමයි. හැබැයි නිවනට කටුවකුල් වගේ තියෙන දේවල් තියෙනවා. අපි ඒව දැනුවත් වෙන්නට ඕන. දැනුවත් වෙලා මේ අනිත් පිරිස දැනගන්න ඕන. ස්වාමින්වහන්සේලා දැනුවත් කරන්න අපිට මෙන්න මේ කතා බහ වලින් බාදයි. මේ අයව අපිට අයින් කළ දෙන්න. එහෙම ඉල්ලීමක් කරලා පස්සේ මොකද අපිට තේරෙනවා එහෙනම් ඔබට බාධාවක් වෙනව නම් වැඩක් නැහැ. එහෙනම් කවුරු හිටියම් මෙතන වෙන්න ඕනේ මේ නිවන් දකින්න උත්සාහ කරන සිල් ලකින පිරිසට වචනෙන් හෝ අඩුමතරේ වචනෙන් මුකුත් කරන්න බැරි නේ වචනෙන්වත් හොඳයි කියලා උත්සාහ කරවන්න ඕනේ. ආන්නේ ඒක සෙවිය යුතුයි. එහෙනම් ඒකත් අපි සතුටු වෙමු අනුමෝදන් වෙමු. දැන් සිල් අරගෙන සිල් රකින්න නැත්නම් වැඩකුත් නැහැ. දැන් සිල් අරන් ඉන ඇඳුම තියෙනවා. එක්කෙනෙක් ඉන්නේ එයාගේ කලිසම විතරයි මට එහෙම දිස්සෙන් පේන්නේ. සරම නැහැ. සරම ගහේද වැලේද මන් දන්නේ නැහැ. නෑ මම පේන්නත් නැහැ නේ මිනිස්සයා. ඒතර හරියන්නේ නැහැ. තමන් ගත්ත සීලයට අනුග්‍රහ වෙන්න වැඩේ කරන්න ඕන. නැත්තම් මේක නිඳාවන්නේ. සරම නැහැ කියනකොට නේ සරම ගහේ. සරම වැලේ. සත්ත සරම කරෙත් තිනට බෝ මන් දැකලා තියෙනවා. එතකොට අන්න ඒක හොඳ 100ට ඉන්න මං සිල් ගත්ත කෙනෙක්. මං සිල් පද 10ක් රකින්න කෙනෙක්. හැබැයි වෙලාවට වැඳුම් ගන්න ඉන්නවා. සිරුරකල නැහැ වැඳුම් ටික නම් අනුදාන ටිකට එනවද? එහෙනම් මේ තේරුම නැහැ නිසා ඒව දැනුවත් වෙන්න ඕනේ. දැන් මේ මෙතන කියන්නවත් මං දැන් නැහැ නේද? ඒ වගේ தත්තු තියෙනවා. ඒ නිසා මේව තේරුම් ගන්න අනුමෝදන් වෙන්න පුළුවන් හොඳ දේවල් නම් අනිත් ඒවා අනුමෝදන් වෙන්න බෑ. දැන් සිල් සමාදන් වෙච්ච කෙනාගේ බලාපොරොත්තු වෙන සුදු වැඳන් ඉන්නවා කියන්නේ මොකද්ද? සීලේ සංකේතය. සුදු වඳින් අඳුන් අඳින හැමෝම සිල්වත්ද? එහෙම එකක් කියලා නැහැ. ඒ කියලා තියෙන සිල් ගත්තු කෙනා අඳුන ගන්න තමයි අපි සුදු උතුරු සළුවක් දාලා සුදු වෙනුමක්
අඳුර අපිට අඳුන ගන්න ලේසි වගේම ඒක නා දැකලා අපිට කෙලස් හට ගන්න ප්‍රමාණයත් අඩුයි. රතු වැඳුමක් නැන් හිටියොත් අන්න කෙලස් ඇති වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා මේ ස්ථානයේදී උතුර සීලේ සංකේතවත් කරමින් අර දකින වික්ෂුන් වහන්සේලට මෙහෙණින් වහන්සේලට වුණත් අතර ඇසට පහසුව එනවා තමන් සංවර සීලිය ඇඳුමේ සැරසෙන්න පුළුවන් තරම් එළියට බහිනකොට දෙගොල්ලම උපාසක උපාසිකා දෙගොල්ලම කය වසාගෙන එළියට බහින්න. මොකද තමන්ට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන් ඔක දැක්කයි කියලා. නමුත් දකින්න ගෙනාට කෙලෙස ඇති වුණොත් එහෙම නේද? මම මේ කියන්නේ ඒක කරුණාවේ. තමන්ට ගානන්නේ තමන්ගෙනේ. හැබැයි අනිත් පිරිස පිට. ඒ නිසා gedara ඉන්නා වගේ ඉන්නේ නැතුව කය වසා පුරවාගෙන නේද? එලි බහින්න එලියට බහින්න එලි බහින්න එලියට බහින්න. එලියට බහින්න ඕනේ නේද? දැන් පාසල මහතුරු චණ්ඩි වගේ සර්ට් නැතුව එලියට යන්නේ නේද? ඇටකරුට කෙලිය දාගෙන යන්නේ. දැන් වයසට ගියාම නම් ඔක එලිය දාගන්න වැඩකුත් නැහැ. ඇට විතරයි තියෙන්නේ. කොහොම නමුත් අප්‍රසන්නයිනේ. එනා ඉන්නේ රහත් භූමියක, ඉන්නේ පුණ්‍ය භූමියක. ඒක නිසා ඒ සිල්වතුන්ට අනුග්‍රහ වෙන්න ඔය ඉන්න අනිත් පිරිසර පරිවාර පිරිසර අපි යෝජනා කරනවා. ඔබ හැසිරෙන්න. එහෙම නැති වුණොත් මම දවස් දෙක තුනක් තා බලලා ලියුමක් එවනවා බැහැර වීමේ ලිපිය. හන්දේ අදත් එක්කනේ බැහැර කරේ. අර ඊයේ ඒ සක්මන් කරපු එක්කෙනා. ඒක ලැබෙයි. ඒ නිසා ඒක බලාපොරොත්තු වෙන්න වෙනවා. මොකද අපිට අවශ්‍යතාවයක් නැහැ නිකන් මෙතන තියාගෙන අපේ කුසල්සිත නැති කරගන්න. හොඳයි එහෙනම් හැමෝටම තෙරුවන් සරණින්. සුවසේම තමන්ගේ නිවන් මඟ කටයුතු පා. විශේෂයෙන් මෙහෙණින් වහන්සේලාට, මේ ස්වාමින් වහන්සේලාට, එසේම උපාසක උපාසිකාවරුන්ට සති සමාධි ඥාන දිනු කරගෙන නිවන් මඟ සීල සමාධි ප්‍රඥා පාරමී ධර්ම දාන සීලන කම්මාදී වශයෙන්ුත් පූර්ණේ කරගන්නත් ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් දකින්නත් අද මේ රාත්‍රියේ සිදු කරගත් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා අප්‍රමාණ කුසලයක් හේතු වේවා. සක්දේව රජතුමා ප්‍රදාන ආර්ය දිව්‍ය රාජ මණ්ඩලයේද මේ පින් අනුමෝදන් වේවා. ඒ දැහැමි දෙවියන්ගේ ආශිර්වාදයත් අප සැම දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච වුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච වුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච වුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.